අයිබෝවන් ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සහන් උඩුව විදාන මම නිශාන්ති දිල්රුක්ෂි දවසොනු සමකල පුවත් සිරස්තල ප්‍රථමයෙන් ආණ්ඩුව තුනෙන් දෙකේ බලය යලිත් පෙන්වයි රිෂාඩ් කී නිවසේ මේකාර දෙරියගේ මරණය ගැන ඇගේ දෙමව්පියන්ගෙන් ප්‍රකාශ කොරෝනා හතරවන රැල්ල අත ළඟයි සෞඛ්‍යෙන් අනතුරු ඇඟවීම ජාතික සඳුන් උයන ජනතා අයිතියට ලෝක ධනවතා අභ්‍යවකාශයේ සංචාරයක අමාත්‍ය උදය ගම්මන්පිල මහත්මයාට එරෙහි විශ්වාස බංග යෝජනාව වැඩි ඡන්ද 91කින් පරාජයට පත් වුණා ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 61ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 152ක් ලැබුණා බලශක්ති අමාත්‍යවරයාගේ තීරණය පිළිබඳව අවස්ථා කිහිපයකදී අදහස් පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවස මහතාද විශ්වාස බංගයට විපක්ෂයේ ඡන්දය ප්‍රකාශ කිරීමද විශේෂත්වයක් බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාස බංගයේ ගෙනෙනු ලැබුවේ සමකී ජන බලවේගයයි දින දෙකක් පුරා විවාදය පැවැත්ුණා එහි ඡන්ද විමසීම අද පස්සරු 5:45ට පමණ ආරම්භ වුණා දැන් ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් යෝජනාවට පක්ෂව ඡන්ද 61යි විපක්ෂව ඡන්ද 152යි योजना प्रतिक्षेप वीयत पराजय वीयत මෙහිදී සමගී ජනබලවේගයේ නියෝජනය කරන ඉෂා ක්‍රවුමාන් හා ඩයනා කමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශ්වාස බංගයට විරුද්ධව ඡන්දය ලබා දුන්නා. අපේ ජනබල පක්ෂයේ නියෝජනය කරන පූජ්‍ය අතුරුලේ රතන හිමියන්ද ඊට විපක්ෂවයි ඡන්දය ලබා දුන්නේ. මීට අමතරව අලි සබ්රි රහීම්, මොහමඩ් මුෂාරප් යන මන්ත්‍රීවරුන්ද විශ්වාස බංගයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා. ඡන්දය විමසන අවස්ථාවේදී ආණ්ඩුපක්ෂයේ නියෝජනය කරන විජේදාස රාජපක්ෂ හා චමල් රාජපක්ෂ යන මහතුරුන් සභාවේ බේ සිටියේ නැහැ. සමගි ජනබලවේගී නියෝජනය කරන හරින් ප්‍රනාන්දු චමින්ද විජේසිරි හා හේෂා විතාන එම අවස්ථාවේ සභාගෙබි නොසිටීමත විශේෂත්වයක් දෙදිනක් පුරා පැවති විවාදයට පක්ෂ විපක්ෂ මැති ඇමතුරුන් රැසක් එක් වුණා මේ රටේ ඉන්ධන මිල වැඩි නොකරපු ආණ්ඩුවක් මම නම් දන්නේ නැහැ මගේ ජීවිත කාලය තුල මම දැකලා තියෙන්නේ හැම ආණ්ඩුවකින්ම ඉන්ධන මිලේ වැඩිවීමක් වුණා අපි ඔව් ඔව් අපි ආපු ගමන් තෙල් මිල අඩු කෙරුවා අපිට අන්තිම අවුරුද්දේ වැඩි කරන්න සිද්ධ වුණා සූත්‍රේ සූත්‍රේ හැදුවා සූත්‍රේ තුල තමයි එදා මේ විදිහට කටයුතු කෙරුණේ ඒක නිසා උදේ ගම්මන්පිල යමිතුමා අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට තරම් මේ ඉන්ධන මිල වැඩි කිරීම කාරණයක් රෝවි කියන එක අපි දන්නවා මේ රටේ අමාරුම විභාගයක් කියන උසස් පෙළ විභාගයේ ලංකාවේ පළවෙනියෙන්ම සමත් වෙච්ච පුද්ගලට විරුද්ධව නුගටෙන්ගෙන් පිරලයි කියලා කියන චෝදනා කරන පාර්ලිමේන්තුව විශ්වාස බංග යෝජනාවක් ගේනවා. කොයිතරම් ශීලාචාරද? මං පෞද්ගලිකව දන්නෝ ගම්මන්පිල ඇමතුමා ඇනලොග් යුගයේ දේශපාලඥයෙක් නෙමෙයි. ඩිජිටල් යුගයේ දේශපාලඥයෙක්. සර්ම අඳින, සෙරෙප්පු නැතුව ඇවිදින සාමාන්‍ය ගණයේ දේශපාලනයක් උනාට කරු කතානායකතුමනි නූතන ආකල්ප වලින් සන්නද්ධ වෙච්ච දේශපාලඥයෙක්. විශ්වාස බංග යෝජනාවේ හොඳ නරක මනින්නේ ඔහු අඳින ඇඳුමින් හරි සෙරෙප්පු දානවද නැද්ද කියන සාධකය මත හරි විභාග මොන ආකාරයෙන් සමත් වී තිබෙනවද කියන සාධකය මත නොවේ මා හිතන්නේ මෙනී යුතු වන්නේ ඔහුගේ කාර්යභාරය නිසි පරිදි ඉටු කරාද නැද්ද කියන සාධකය මත මා හිතනවා මේ විශ්වාස බංගයේදී වැඩිපුර ඉස්මතු වී තිබෙන්නේ දේශපාලන මා මීඩියා ඉවෙන්ට් විශ්වාස බංගය මොකද මාධ්‍ය ගොඩනැගී තිබුණු ගැටුම ඔවුන් ලාභ ලෙස උපයෝග කරගන්නවා විශ්වාස බංගයක් කරහා වෙනත් දිශාවකට තල්ලු කරා. ඒ නිසා මේක දේශපාලනික වශයෙන් අඥාන, තකතිරු, මෝඩ තීරණයක්. අනුර කුමාර මහත්තයා එක විග්‍රහ කරාට අමුතු විදිහට මම විග්‍රහ කරන්න වෙන විදිහකට. ඔබතුමාලා ওই විග්‍රහ කිරීමේ වැරද්ද නිසා තමයි අද පාර්ලිමේන්තු එක රූප රාමුකට ගත්තාම කැටිකල්ල ගත්තාම මට දුකයි ওই පක්ෂ ගැන. එක කොනට පේනවා තුන් දෙනා ඉන්නවා එක කෑල්ලකට. එහෙම වෙන්න හොඳ පක්ෂයක් නෙමෙයි. අද ඇත්ත වශයෙන්ම ජනතාවේ විශ්වාසය නැති වෙලා මාස 10ක් තුලදී මේ ආණ්ඩුව විශාල අවුලක් කරලා තියෙනවා. ඒ මේ ආණ්ඩුව ගිනස් වාර්තාවට යන්නේ. ඉතින් මෙහෙම අවුලක් කරලා රට නැති කරපු ආණ්ඩුවකට විරුද්ධව
විශ්වාස භංග යෝජනාවකට බැරි නම් විපක්ෂයත් ගිනස් වාර්තාවකට යන්න ඕනේ. ඉතින් මගේ මතය මේක ආණ්ඩුවට විරුද්ධව තියෙන්නේ. ඒ ආණ්ඩුවට ද ගෙනියන්න ඕනේ. ඒක නැත්නම් මේ ඇමතිතුමාට විරුද්ධව ඡන්ද දෙන්න මම ඉන්නවා. ඉතින් ඔබතුමා පැහැදිලිව කියනවා විශ්වාස භංගයක් මන්ත්‍රීවරයෙක්ට විරුද්ධව ගෙනීම ආණ්ඩුව පක්ෂය ශක්තිමත් කරනවා කියන කාරණේ. හැබැයි ඔබතුමා එකට පියවරක් ඉදිරියට ගිහිල්ලා මුළු කැබිනට් මණ්ඩලයම යෝජනා කළා සමස්ත ආණ්ඩුවම ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලට මුලපිරුවා. ඒ වෙනුවෙන් ඔබතුමාට මගේ ස්තුතිය මම පුද කරනවා. අපි මේක ගෙනාවු එකට විරුද්ධව අපි දැක්කා රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමාගේ දේශපාලන ජීවිතේ සදාකාලිකවම එහෙමයි තියෙන්නේ. ඇතුලේ ඉන්න අයගේම කකුලෙන් අදිනවා. ඔළුව අත ගාලා ටොක් අයිනවා. කනේ ඉඳන් අග කනවා. මෙතන ඉඳගෙන එතුමාට වෙලාව හම්බෙලා තිබුණා කතා කරන්න අපි විපක්ෂයෙන් ඒක දුන්නේත් නැහැ. කතානායකතුමාට කතා කරලා පස්ස දොරෙන් ආණ්ඩුවෙන් වෙලාව අරගෙන ඇවිල්ලා සංශෝධනයක් ගේන්න හැදුවා මේකට. ඒකට උත්තරේ මන් දැක්ක නාමල් රාජපක්ෂ මැතිතුමා අනේ පහරක් දුන්නේ එතුමාට. මේ වගේ වසංගතයක් තියෙන වෙලාවක වැඩ වර්ජන වලට උසි ගන්නමින් පාර්ලිමේන්තුව ඇතුළට විශ්වාස භංග ගෙනෙමිනි ජාතියක් විදියට එකමුතු වෙලා මේ අභියෝගයට මුහුණ දෙන්න ඕන වෙලාවක මේ වසංගතය ඇතුළේ තුට්ටු දෙකේ දේශපාලනයක් කරන තමුන්නාසලට අනිත්‍යවත සංඛාරා මිස දේශපාලන වශයෙන් වෙන මොන ඉරණමවත් අත් වෙන්නේ නැහැ. මම කල්පනා කරා මුලසනරුවේ මන්ත්‍රීතුමනි දැන් උදේගම්මන්පිල මන්ත්‍රීතුමා එතුමා පිවිතුරු හෙළ උරුමේ විශ්වාස භංග යෝජනාව යෝජනා කරන්නේ මරික්කාර් මන්ත්‍රීතුමා ස්ථිර කරන්නේ කබීර් හෂීම් මන්ත්‍රීතුමා අවසන් කතාව කරන්නේ කවුද අපේ මුජිබ රහ්මාන් මන්ත්‍රීතුමා නේද ඉතින් හරි මම කල්පනා කරා එහෙම වෙන්නේ කියලා 2019 අප්‍රේල් මාසේ අපේ වත්මන් විපක්ෂය ආණ්ඩුව කරන සමයේ එවකට හිටිය ගරු අග්‍රාමාත්‍යතුමාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා එදා අපිට ඒක විවාද කරන්න ලබා දුන්නේ එක් දිනක් පමණයි නමුත් කතාව කරනවා නම් ඊට කලින් නෑ මන්ත්‍රීතුමා දැන් ඔබතුමාට පිළිතුර කතාව තියෙනවා ඔබතුමාලානේ යෝජනා ඉදිරිපත් කළා තියෙනවා සාමාන්‍ය විශ්වාස භංගයක් ඉදිරිපත් කරපුවාම අන්තිම කතාවේ තවුන්න අහසලා ඒකවත් දන්නේ නෑ ඒකත් දැන් නැතුව තව විශ්වාස භංග ඉදිරිපත් කළා තියෙනවා මට එරෙහිව විශ්වාස භංග යෝජනාවට දින 3ක් ඉල්ලලා තමන්ගේම අගමැතිතුමාටත් වඩා ඉහළින් මාව උසවා තැබීම ගැන සමගි ජන බලවේගයට මගේ ප්‍රණාමය මුලින්ම පුද කරනවා ගරු කතානායකතුමනි සමගි ජන බලවේගයේ මේ විශ්වාස භංග යෝජනාව ගෙනාවේ නැතිනම් ජනතාව මට මෙතරම් ආදරේ බව මගේ මන්ත්‍රීවරුන් මෙතරම් මට සහයෝගය දක්වන බව මට කවදාවත් දැනගන්න ලැබෙන්නේ නැහැ ඒ ස්වර්ණමය අවස්ථාව උදා කරපු සමගි ජන බලවේගයට මගේ ප්‍රණාමය මම පුද කරනවා ෆිඩෙල් කැස්ට්‍රෝ තමන්ට එරෙහිව පදනම් විරිත චෝදනා ගොඩනැගූ අවස්ථාවේ අධිකරණයේ අමතමින් කරපු ප්‍රකාශයකින් මම නියඬ වෙන්නම් අද මට දසතින් නැගෙන චෝදනා ඉතිහාසයේ කුණු කූඩේට ඇද වැටි අනාගතයේ විසින් මා නිදාස් කරනු ඇත ඒ දිනේ උදාවනතේ මම උපේක්ෂාවෙන් බලා සිටිමි අපි දැක්කා විමල් වීරවංශ ඇමතිතුමා එතුමාගේ කතාව පටන් ගන්නකොටම එතුමා හැඳින්වීමක් කළා අපි එතුමාට මතක් කරන්න ඕනේ එතුමා ඉන්න ගෝත්‍රික මානසිකවත්තේ සමගි ජන බලවේගේ නැහැ ඒ ගෝත්‍රවාදී සංකල්ප මේකේ ඇතුලේ නැහැ ඔබතුමාගේ මානසිකත්වය දන්නවා කංජිපාණිත් එක්ක නටපු නාඩගමත් එක්ක කංජිපාණිගේ දේශපාලන හුරතල අගමැති වික්‍රමසිංහව අරන් ගිහිල්ලා කංජිපාණිගේ සාප්පු විවෘත කළා ඒ නිසා කංජිපාණිගේ දේශපාලන හුරතල ගෝත්‍රිකේ කරුණාකරලා නිසද්ද වෙන්න යන්න ගිය වෙලාවේ කරුණාකරලා නිසද්ද වෙන්න එතුමා තමයි කියලාගත්තේ අම කාවත් බේරගත්තේ නැහැ රනිල් වික්‍රමසිංහ මහත්මයා ඔය කියපු දෙයෙන් කාගේ පැත්තේද ඉන්නේ කියන එක එතුමා නැවත නැවතත් ඔප්පු කරන්න හදනවා මන්ත්‍රීතුමා විමල් වීරවංශ මැතිතුමා ගැන කියපු අසත්‍ය බොරු චෝදනා කපා හරින ලෙස මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා සම්පූර්ණ කපා හරින්න මේ අතර අමාත්‍ය උදේ ගම්මපෙළ මහතාට එරෙහි විශ්වාස භංගයේ පරාජය වීම ගැන පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් මෙන්න මේ විදිහටයි අදහස් පළ කළේ. අද තිබ්බ ප්‍රශ්නේ විශ්වාස භංගයක් ගෙනල්ලා තිබ්බ. ඒක පරාජය කරා. දෙල්මිල මොන විදිහට අඩුවේද? නැමතුවා. ඒක ඉතින් රටේ ලෝකයේ පවතින තත්ත්වයන් අනුව තීන්දු ගන්න වෙනවා. බුරු කියලා, මුසාවන් කියලා මේ දෙබිඩි චරිතය රඟපානවා කියලා දෙලිදරව් වුණා. දැන් හෙට ඉඳන් ආයෙ ඇවිල්ලා ගම්මන්පිලට විරුද්ධව කතා කරන්න බෑනේ. ආයි මේ බඩුමල මිල ගැන ඒගොල්ලන්ට කතා කරන්න බෑ. නා අපේ උද්ඝෝෂණේ අපි ජනතාවත් එක්ක කරගෙන යනවා. විශ්වාස භංගයේ පරාජයට පත් කරලා ආණ්ඩුව ශක්තිමත් කියන එක පිළිබඳවත් ඒ වගේම අපි හැමෝම එකට එකමුතුව ඉන්නවා කියන පණිවිඩය ලබා දෙන්න හැකියාව ලැබුණා. දෙල්මිල වැඩි කිරීමට අපි කොහොමත් එකඟතාවයක් නැහැ. නමුත් මේ දේශපාලන උපරවැට්ටි වලට අපි අහුවෙන්නේ නැහැ. අද මේ රටේ ජනතාව දන්නෝ මේ ආණ්ඩුව නියෝජනය කරන සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම අත උස්සුවා ඡන්දේ ලබා දුන්නා ඉන්ධන මිල වැඩි කරන එකට. ඔය එකට ඉන්නවයි කියන්නේ ඒක තමයි දුර්වලකම කියන්නේ.
ආණ්ඩුව දුර්වල නිසා ඔක්කොම එකහු වෙනවා ආණ්ඩුව ආරක්ෂා කරන්න. ඒගොල්ලන්ගේ කතාවලම කිව්වනේ අපි ආණ්ඩුව වැටෙන්න දෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලන්ට බයයි ඒක වැටේ කියලා. විපක්ෂයේ අපි ඔක්කොම එකතු වෙලා ඉන්නේ. අපි ෂාඩ් බදුරුදීන් මහත්මයාගේ පක්ෂයේ ඉන්න ද්‍රෝහීන් තුන්දෙනාට කියන්න කැමති 152 ලැබුණේ ඒ තුන්දෙනාගේ ඡන්දින්ද. අපිට ඩීල් එකක් තියෙනවා ජනතාවත් එක්ක. අන්නේ ජනතාවගේ ඩීල් එක ජනතාවගේ ඉල්ලීම අපි සිද්ධ කරේ. ආණ්ඩුව ඇතුළත දෙදරීමක් තියෙනවා කියලා දැන් ඔපුලා තියෙනවා. බලේ රැඳෙන්න ආණ්ඩුව පවත්වාගෙන යන්නේ ඒගොල්ලෝ මොන මත ගැටුම් තිබුණත් මොනවා තිබුණත් එකට හිට ගන්නවා. ජනතාව පෙළහැදිලා ඉන්නේ ඒගොල්ලෝ පරාජය කරන්න. විශේෂයෙන්ම එදා තිබ්බ තෙල් මිල සූත්‍රය තිබුණා නම් අද වෙද්දී මේ තෙල් මිලට වැඩිය රුපියල් 10කට වැඩිය තෙල් මිලක් ඇවිල්ලා තියෙනවා. නේ සාගරකාරියෝසම් මහත්තයා කිව්වෙත් අද අපි ඉන්නේ එක ස්ථාරයක තෙල් මිල අඩු කරන්න පුළුවන් නම් හොඳයි කියලා. හැබැයි මේක ලෝක වෙළඳපළ අර අද ඇඳුන් නැතුව පාර්ලිමේන්තුවෙන් එළියට දුවගෙන ආපු සාගරකාරියෝසම් මැතිතුමා ඇතුළු පිරිසක් ජනතාවගේ ප්‍රශ්න දිහා බොහොම සංවේදීව දකින නායකයෝ විදිහට තමයි පෞගේ කාලේ පෙනී සිටින්නේ. ඇත්තටම ඔබතුමා රෙදි අඳන් ඉන්නේ කියලා තහන විපක්ෂයෙන්. කලු කරන්න බෑ කලු කරන්න. විපක්ෂයට ඕන දෙයක් කියත හැකි මේ ආණ්ඩුව රැකගත්තේ නැත්තම් මේ රටේ ජනතාව රැකගන්න බෑ. අපි දැක්කා පහුගිය අවුරුදු 5 ඇතුළත මේ රට විනාශ කරේ කොහොමද? ජනතාවට කොස්කොල ක්‍රෝටින්කොල කන්න කිව්වේ කොහොමද කියලා? ජනතාව රැකගන්න තමයි අපි මේ ආණ්ඩුව රැකගන්නේ. මොකද මේ ආණ්ඩුව ගෙනාවේ ජනතාව. 90%ක් ඉන්නේ පොදුජන පෙරමුණේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු. පොහොට්ටුවේ මහලේකම්තුමා කිව්වා උදේ ගම්මන්පිල ඉල්ලා අස්සිය යුතුයි කියලා. පොහොට්ටුවේ මන්ත්‍රීවරු විවිධ මත ප්‍රකාශ කළා උදේ ගම්මන්පිල අයින් වෙන්න කියලා. බලපුවාම දැන් ඒගොල්ලෝ බොරුවක් කරලා දින ජනතාවට. රටම විනාශ කරපු මහ බැංකු හොරකම් කරපු ජාතික ආරක්ෂාව විනාශ කරපු අය. ඉතින් ඒගොල්ලන්ට සහයෝගය දෙන්න අපි සූදානම්. දෙල් මිල අඩු කරන්න සූදානම්ද? අනාගතයේදී ඒක වෙයි. සයිනෝෆාම් මෙන්නත ලබාගත් අයගෙන් 95%කගේ සිරුරු තුල ප්‍රතිදේහ ගොඩනැගෙන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කළ පර්යේෂණයකින් තහවුරු වී තිබෙනවා. මේ අතර අපේ රට 4 වෙනි කොවිඩ් රැල්ලටත් ළඟා වෙමින් සිටින බවයි සෞඛ්‍යංශ පවසන්නේ. අද දිනේද නව කොරෝනා රෝගීන් 1062 දෙනෙකු සහ ඊයේ තහවුරු කළ මරණ 43ක් වාර්තා වුණා. අද දිනේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1512ක්. ඒ සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 287930 දක්වා ඉහළ ගියා. අද දිනේ සුවය ලැබූ 980 දෙනෙකුද සමගින් රෝගීන් 262828 දෙනෙකු සුවය ලබා සිටිනවා. මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 3870 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ තහවුරු කර අද වාර්තා කළ මරණ 43ක්ද සමගයි. ඉන් 26 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර කාන්තා මරණ 17ක්ද ඒ අතර වෙනවා. වයස අවුරුදු 30ට අඩු 2 දෙනෙකුද මියගිය අය අතර වෙනවා. එන්නත් කරන වැඩසටහනටදී කවරු හෝ එන්නතක පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 58,76,281ක්. 16,97,686 දෙනෙකු දෙවන මාත්‍රාව ලබාගෙන තිබෙනවා. මේ අතර සයිනෝෆාම් එන්නත ලබාගත් අයගේ ප්‍රතිදේහ ඉහළ නැංවෙන බවට හඳුනාගත් පර්යේෂණ පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්වතුන් මෙලෙස අදහස් පළ කළා. සමගාමීව අපි විවිධ අවස්ථාන්වලදී රුධිර සාම්පල් ලබාගෙන ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිය කොයි ආකාරයකින් ගොඩනැගෙනවද කියන පිළිබඳව සති 6කදී අධ්‍යයනයක් සිදු කරා. ස්වභාවිකව රෝගය හැදිච්ච 36 දෙනෙකුත් මේ පර්යේෂණයට දායක කරගත්තා. ඒතර අපි මේ දෙගොල්ලන් සසඳුවා මේ ප්‍රතිශක්තිය ගොඩනැගෙන ආකාරය සම්බන්ධයෙන්. එතකොට මේ අපේ ප්‍රතිඵලන්ම සයිනෝෆාම් එන්නත මගින් දල වශයෙන් 95%කට වැඩි ප්‍රතිශක්තියක් ප්‍රතිදේහ නිර්මාණය කිරීම ලබා දෙනවා. එන්නත් මාත්‍රා දෙකම ලබා ගත්තාන් පස්සේ සති 6 අවසානයේ විශේෂයෙන්ම අවුරුදු 20-39ක් කියන යංග පොපියුලේෂන් එකේදී ඒක 98.9ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි අවුරුදු 60ට වැඩි කට්ටියට 93.3. හැබැයි ඒකත් ලෝකේ භාවිතා වෙන අනිකුත් වැක්සින් සමග සස්තන කාල තාමත්ම හොඳ ප්‍රතිශක්තිකරණ ගුණණයක් විදිහට තමයි අපි දකින්නේ. ඊට අමතර තවත් ප්‍රධානතම සොයා ගැනීම තමයි මේ විශේෂයෙන්ම සයිනෝෆාම් එන්නත මගින් ගොඩනැගෙන කාර්යක්ෂම ප්‍රතිදේහ ඩෙල්ටා ප්‍රභේදයට සහ බීටා ප්‍රභේදවලට පවා ඉතා හොඳින් ගොඩනැගීමක් සිදු කරනවා. මේ අතර කොවිඩ් 4 රැල්ලේ මුල් කොටසට අප ළඟා වෙමින් සිටින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ පවසනවා. රෝහල් පද්ධතිය ගැන අපිට එන කරුණු කාරණා අනුව මේ 4 රැල්ලේ මුල කොටසට ළඟා වෙමින් තියෙනවා කියන එක ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ හැඟීම කියන එක අපි මේ අවස්ථාවේදී ජනතාවට දැනුම් දෙන්න ඕන. අපේ ජාතික රෝහලේ රෝගීන් සංඛ්‍යාව දැඩි සංචරණ සීමා පන වූ අවස්ථාවලට සමසමවම වගේ මේ අවස්ථාවේදී රෝගීන් ඉන්නවා. දිනකට රෝගීන් 200ක් පමණ ඉන්නවා. එයින් 100කට පමණ ඔක්සිජන් අවශ්‍යතාවයක් තියෙනවා. අද වන විට කොළඹ නගර සභාව තුළ 30%ක් පමණ ඉන්නේ ඩෙල්ටා ප්‍රභේදයේ. මේ ඩෙල්ටා ප්‍රභේදය
තියෙන රෝගීන්ගේ කෙළවල තියෙන වෛරස් ප්‍රමාණය ඉතාමත්ම වැඩි මේ ඩෙල්ටා ප්‍රභේදය ඉතාමත්ම වේගෙන් මාසයක් ඇතුළතදී හරි සමාන දෙකක් ඇතුළතදී අපේ රට පුරාම මේක පැතිරෙන්න පුළුවන් කියන එක අපි අනිවාර්යයෙන්ම දන්නවා රජදවසින් පසු රාජ්‍ය අනුග්‍රහ ලැබ ඉදි වූ ප්‍රථම ජාතික සඳුන්ඩු වෙන අද ජනතා අයිතියට පත් කෙරුණා ඒ අමාත්‍ය ඩාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර ජාතික සඳුන්ඩු වෙන අක්කර 9කින් සමන්විතයි නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම සඳුන් උයන සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 294ක් අති දුර්ලභ වටිනා රත්හඳුන් ශාක 300ක් සහ සුදු හඳුන් ශාක 900ක් ජාතික සඳුන් උයනට ඇතුළත් පාර්ලිමේන්තු සංකීර්ණ අසල පිහිටි ජාතික සඳුන් උයන අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා විමල් වීරවංශ ගාමිණී ලොකුගේ මහින්ද අමරවීර යන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය නාලක ගුඩහේවා මොහන් ප්‍රියදර්ශන ද සිල්වා යන මහත්වරුන් ඇතුළු මැති අමාත්‍යවරුන් පිරිසක්ද ඊට එක්ව සිටියා වෙනස්මාකාරයේ පරිසර හිතමිතුරු ව්‍යාපෘතියක් ලෙසයි මෙය ඉදිකර තිබෙන්නේ පොකුණු 12කින් යුත් ප්‍රදේශයක් ඇති අතර එලිමහන් රංගපීඨය අතීත රංගපීඨවල සිරියම වනවා ජාතික සඳුන් උයන ව්‍යායාම යෝග හා භාවනා වැඩසටහන් සඳහාද සුදුසු පරිසරයකින් සමන්විතයි සඳුන් උයනට පැමිණෙන්නන් සඳහා වාහන 60ක් නැවැත්විය හැකි විවෘත රතගාලක් සනිපාරක්ෂක පහසුකම් හා අවන්හල්ද වනවා ජාතික සඳුන් උයනේ ව්‍යාපෘති සැලසුම් වාස්තු විද්‍යානුකූලව නිර්මාණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණය හා මූල්‍යදායකත්වය නාගරික සංවර්ධන අධිකාරියේ පරිසර හා භූදර්ශන අංශය මගින් සිදු කර තිබෙනවා යුද්ධය අවසන් වුණාට පස්සේ අපිට එකපාරටම මේ රටේ විශාල වෙනසක් දකින්න ලැබුණා විශේෂයෙන්ම කොළඹ පමණක් නෙවෙයි අනෙක් නගරවල අලුතෙන් ව්‍යාපෘති එකින් එක ආරම්භ වෙන්න පටන් ගත්තා 2015 2019 කාලේ නැති වෙලා ගියා අපි ඒව ගැන කතා කරේ නැහැ අලුතෙන් යමක් සිද්ධු වෙන්නේ නැහැ නමුත් 2019 ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නැවත ජනාධිපති වුණාට පස්සේ 2020 මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වුණාට පස්සේ අපි නැවතත් එදා ඒ තිබිච්ච යුගය ආරම්භ කරලා තියෙනවා සංචාරක ව්‍යාපාර රට විවෘත කරනකොට මෙරටේ කොරෝනා වසංගතය නිසා සංචාරක ව්‍යාපාරය ඇකිලිච්ච නිසා අහිමි වෙච්ච ලක්ෂ 30කට වැඩි තරුණ පිරිසකට නැවත වතාවක් තමන්ගේ රැකී ආරක්ෂා ලබා ගන්න පුළුවන්. ඒ වගේම කාර්මික ජනපද නැවත වතාවක් එන්නත් කරණීම් කිරීමත් එක්ක පණ ගහලා එනකොට මෙරටේ විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගලාගෙන ඉන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් අපි කියන්න ඕනේ ආඩම්බරෙන් අපි ව්‍යාප්තිය පාලනය කරා වගේම සාර්ථක වෙන්නත් කරණේ කිරීම ක්‍රියාත්මක කරනවා වගේම මෙරටේ ආර්ථික සහ සමාජ ස්ථාවරත්වය ඇති කරන්න අපි කටයුතු කරලා තියෙන ආණ්ඩුවක් විදියට මහා මාර්ගට ඉදි වෙනකොට නිවාස ටික ඉදි වෙනකොට රේල් පාරවල් අධිවේගී මාර්ග අපේ රටේ ඉදි වෙනකොට ආහාර ද්‍රව්‍ය ප්‍රති අපනානය කරන කේන්ද්‍රස්ථාන බඩ මේ රට පත් කරන්න සැලසුම් කරනකොට දුම්රිය බෙලියත්ෙන් එහාට කතරගම දෙවිහාමුදුර වැඳ පුදා ගන්න පුළුවන් තැනට යනකොට මේ රට නැවත වතාවක් දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධන රට බවට පරිවර්තනය වෙන එක ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පාලන කාලය තුළ එය යථාර්ථවත් කළ හැකි කියලා අපි දැඩිසේ විශ්වාස කරනවා නිශාන්ති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කරමින් සිටියදී පිලිස්සි මියගිය දැරිය එම නිවසේ මෙහෙකාර සේවයට පිටත් කළේ අධික ණයබර නිසා බව ඇගේ දෙමාපියන් පවසනවා. දැරියගේ සොහොයුරා පවසන්නේ තම නැගණිය එම නිවසට ගිය පසු කිසිදා නිවසට නොපැමිණි බවත් තම දෙමාපියන් සමග අදාළ නිවසට ගියද සොහොයුරිය බැලීමට නිවසියන් ඉඩ නොදුන් බවයි. මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලා දෙමළ දේශපාලඥයන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනු කළා. අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතාද පාර්ලිමේන්තුවේදී පැවසුවේ සිද්ධිය පිළිබඳ කඩිනම් විමර්ශනයක් පවත්වන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සේවය කළ 16 හැවිරිදි දැරියක මියකුස් තිබුණේ පිලිසුම් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී. හැටන් ඩයගම ප්‍රදේශයේ පදිංචි මෙම දැරිය තරවකරුවි කුමාර්ගෙන් අදාළ නිවසේ මෙහෙකාර සේවය සඳහා ලබාගෙන තිබුණා. ඇය කලක් තිස්සේ ලිංගික අතවරයන්ට ලක්ව ඇති බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන්ව තිබුණා. මෙම මරණය සම්බන්ධයෙන් සාධාරණයේ ඉෂ්ට කර ගැනීම සඳහා මැදිහත් වන ලෙස ඇගේ දෙමාපියන් මහනුවර මානව හිමිකම් කාර්යාලයට පැමිණ එහි අධ්‍යක්ෂ නන්දන මනතුංග පියතුමා ियाली
ගින්නට හරි බයයි. ගෙදර අපි පත්තු කරොත් එම ගිනි පොරක් මෙහෙම පොඩ්ඩක් දිගට අරන් තමයි පත්තු කරන් ලිපටම දාන්නේ. එයා ගිනි තියාගන්න. මේ කවුරු හරි කරලා තියෙන වැඩක් ඕක. බොකට බැනුත් එම බයල් දුවල ගෙදර දුන්නේ කියලා. 100ක් ගිනි තියාගත්තේ නැහැ. ගිනි තියලා තියෙන ඒගොල්ලට. දුව කැමතේ අම්මා අපිට මේ වගේ කියන අය ගෙවා ගන්න නැත්තම් මේ ගෙදර මිදුලට ඇවිල්ලා මිනිස්සු කේ ගන්නවනේ. ඒ නිසා මම යන්නම් ඇරට. මම ගිල මේ ඩයි ටික බේරන්න නැත්තම් අයියට විතරක් අමාරුයි කියලා මම කිය මේ දුව කිව්වා මමට මේ වැඩ කරන්න බෑ මම එකන් යන්න මේ වැඩ කරන අයමට කොස්සේ හිටන් ගානවයි මං කිව්වා අයි පුතේ කියලා මං අයි කියලා ආනකොටම ඒකොල්ල කිව්වා ඕ එයාගෙන් අහන්න එපා මෙයා මැඩම්ට කට ගන්නවා මෙයා වැඩ කරන්නේ මේ මැඩම්ට කට ගන්න එපා කියන්න කියලා එතකොට මම මැඩම්ට කිව්වා මැඩම් ළමයා පොඩි ළමයට ගන්න එපා කියන්න මැඩම් කියන්නේ කවුද රිසත් බෞර්ධින් මාත්‍යාගේ පවුල ඊට පස්සේ මේ තුන්වැනි දා මට සවස 3ට මගේ ළමයා ස්පිතාලේ කියලා ආරං ගුණා ස්පිතාලේ දාතරවෙනි දොලාට ගින් බලද්දි මගේ ළමේ මෙසිමතාල පොදරීටි අයියේ මෙයසර්ල බලන්න බැරුව මෙසිමතාල අතර මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ඩයිකම ප්‍රදේශයේ වතුකම්කරුවන් සහ වෘත්තීය සමිති ගණනාවක නියෝජිතයින් උද්ඝෝෂණයක නිරත වුණා. දැරිය ලිංගික අතවරයන්ට ලක්ව ඇති බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇති බැවින් ඊට වගකිව යුතු අය අත්අඩංගුවට ගන්නා ලෙසයි විරෝධතාකරුවන් ඉල්ලා සිටියේ. මියගිය තම සොයුරිය බදුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයට ගිය දින සිට මිය යන තෙක්ම නිවසට නොපැමිණි බවත් ඇය බැලීමට තමන් දෙමව්පියන් සමග නිවසට ගිය අවස්ථාවේ ඇය බැලීමට බදුදීන් මහතාගේ නිවසේ අය අවස්ථාව ලබා නොදුන් බවත් දරියගේ සහෝදර තිරු ප්‍රසාද් මෙහිදී පැවසුවා. මෙච්චර ලොකු මිනිස්ට මන්තිතුමාලේ ගෙදරට භූමි තෙල් බෝතලයක් එන්න ඕමනාවක් නැහැනේ. ඇවුවොත් කියනවා මීයන්ට දාන්න භූමි තෙල් ගත්තා කියලා. අපිට මේ නංගිගේ මරණේ 100%ක්ම සැකයක් තියෙනවා. මම නීතියට විරෝධව කිසිම දෙයක් කරන්න යන්නේ නැහැ. නීති අනුකූලව මට කරන්න පුළුවන් උපරිම දේවල් කරනවා. මට දැනගන්න ඕනේ මම කොච්චර කෑ ගැව්වත් අපි කොච්චර මොනවා කරා මගේ නංගි ආපෝ නැකිටලා ඉන්නේ. මට දැනගන්න ඕනේ මගේ නංගිව පිච්චුවද පිච්චුනද පුච්ච ගත්තද කියන එක. මගේ නංගිගේ මරණයට සාධාරණයක් අම් වෙනකන් අපි ඔක්කොම අන්තිම වෙනකන්ම ඉන්නවා මෙතන. මියගේ දැරියගේ අවසන් කටයුතු ඉකුද්දා හත්වන දා ඩයකම බටහිර කොටසේ වතුයායේ පොදු සසන භූමියේදී සිදු කෙරුණා. මේ අතර නිෂාන් බදියුදීන් මහතාගේ නිවස ඉදිරිපිටදීද අද උද්ඝෝෂණයක් පැවැත්වුණා. ඒ නව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ සහභාගීත්වයෙන් මහජන නියෝජිතයින් කිහිප දෙනෙකුද ඊට එක්ව සිටියා. මියගිය දැරියට සාධාරණයක් ඉටු විය යුතු බවයි උද්ඝෝෂකයින් ප්‍රකාශ කළේ. නිෂාන් බදියුදීන් කියන්නේ සතසෙන් හොරකම් කරපු හොරා. ඒක නැතුව පාස්කු ප්‍රකාරේ ප්‍රධාන සූත්‍රධාරි සාරාන්ට සහයෝගය දෙන්න පුද්ගලෙක් වන්නියේ ඉන්න ජනතාවගේ ඉඩම් හොරකම් කරපු අයියලා මල්ලිලා දෙන්නම දෙයියෝ අල්ලා අල්ලා කියනවා. අල්ලා දැන් හොඳ දඬුවමක් දීලා තියෙනවා. 16 ළමෙක් රට තියලා ඒ ළමයාව දූෂණය කරලා ගෙන තියලා මරලා තියෙනවා. මේකට සාධාරණයක් ඉස්තම් නැවනේ. ඒ සාධාරණ ඉස්ත වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි නමල් බාලචන්ද්‍ර ලක්ෂරි ඩිසයින් ව්‍යායතනය සිය සේවා පුළුල් කරමින් පාරිභෝගිකයා වෙත කාර්යක්ෂම සේවාවක් සැපයීමට කටයුතු සූදානම් කර තිබෙනවා. කොරෝනා වෙස්සන හේතුවෙන් පසුගිය කාලය තුළ මංගල උත්සව පැවැත්වීම තාවකාලිකව නතර කිරීමට සිදුවුණා. සංචරණ සීමා ලේල් කිරීමත් සමග මංගල උත්සව පැවැත්වීම යළි ආරම්භ වී තිබෙනවා. මංගල ඇඳුම් නිර්මාණකරණය හා සැපීමේ පුරෝගාමී ආයතනයක් වන නමල් බාලචන්ද්‍ර ආයතනය ඒ වෙනුවෙන් සිය සේවා පුළුල් කර තිබෙනවා.
පාරිභෝගිකයවිත සේවා සැපීම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව සිදු කිරීම බෙහි විශේෂත්වයයි පාරිභෝගිකින් හට සිත් ගන්නාසලු වට්ටම් ලබා තිබද සිදු කෙරෙනවා එනම් වාර ගැනීම විලාසිත අතේරීම ඇතුළු සේවා රැසක් ඔන්ලයින් තාක්ෂණයේ ඔසේ සිදු කිරීමටද මේ වන විටත් කටයුතු සූදානම් කර ඇති අතර ඒ සඳහා www.nb.lk යන වෙබ් අඩවියට පිවිසිය හැකියි නාමල් බාලචන්ද්‍ර ආයතනය වන අප විසින් මෙතෙක් කල් සිදු කර සේවාව අඛණ්ඩව සිදු කිරීමට සෞඛ්‍ය ආරක්ෂිතව සහ උපරිම වගකීමෙන් යුතුව සිදු කිරීමට අපි බැඳී සිටිනවා ඒ සඳහා අප ආයතනයට පැමිණෙන සියලුම පාරිභෝගිකයන්ගේ උත්සව අවස්ථාවන් සඳහා ලබා ගන්නා ඇනෝම් 100%ක් සෞඛ්‍ය ආරක්ෂිතව සහ වගකීමෙන් යුක්තව ලබා දීමට කටයුතු කරන බව අපි මේ වෙලාවේ දන්වා සිටින්න කැමැතියි ඊටත් අමතරව අපගේ ප්‍රදර්ශනාගාරවලට පැමිණීමට නොහැකි පාරිභෝගික ජනතාව සඳහා නාමල් බාලචන්ද්‍ර ආයතනයේ ප්‍රධානී නාමල් බාලචන්ද්‍ර මෙතුමාගේ සංකල්පයකට අනුව ඔන්ලයින් සේවාවක් ආරම්භ කිරීමට කටයුතු කරගෙන සිටිනවා ප්‍රවෘත්ති විකාශයෙන් අනතුරුව විපරම විශේෂාංගය බලාපොරොත්තු වන්න ඒ සමගින් ස්වාධින් රූපහණී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන් ඔබට සුබ රාත්‍රියක් ආයුබෝවන්විපක්ෂය අද විශ්වාසය බංග කරගත්තා පුදුම සද්දයක් දාලා පුදුම මාදලියේ විශ්වාස බංගයක් ගෙනාවා තෙල්ැමති උදේ ගම්මන්පිලට විරුද්ධව විපක්ෂයේ උඳලා හිතුවේ පොහොට්ටුවේ ලේකම් සාගර කාර්යවසම් මන්ත්‍රීතුමා ගම්මන්පිල ඇමතිට ලියුමක් ඇරිය ගමන් ආණ්ඩුව ඇතුලේ කචල් ගොඩක් කියලයි බොරදියේ මාළු බාන්න උදේ හවස බලන් ඉන්න විපක්ෂයට බඩගින්න ඉන්න බල්ලෙකුට හම්බෙච්ච පාන් වාටියක් වුණා පොහොට්ටු ලේකම්ගේ ලියුම දනිපනි ගාලා විපක්ෂයේ විශ්වාස භංගයක් බාර දුන්නේ ආණ්ඩුවේ කට්ටියත් එක්ක නෑවිදින් ඉඳී නැත්තම් අහක බලා ගනි. එහෙමත් නැත්තම් ඇමති ගම්මන් පිළව එලවන්න අත උස්සයි කියලා හිතාගෙන වෙන්න ඇති. ආණ්ඩුවත් විපක්ෂයව හොඳට ඇඳුවා. විපක්ෂය මිම්ම බලන් නැතුව කලිසම ඇඳගත්තා. හැබැයි විවාදේ පටන් ගන්නකොටම කලිසමේ භාගයක් පල්ලෙහාට වැටුණා. අද හවස් වෙද්දි විපක්ෂයේ කලිසම බිමටම කඩාගෙන වැටුණා. යටිතලවත් හරියට නැතුව තමයි විපක්ෂය මේ රටේ විපක්ෂයේ භූමිකාව කරන්න කියන එක අද හොඳටම පෙනුණා. පරිණත දේශපාලනඥයෙක් වෙච්ච ජාතික ලයිස්තුවට පිංසිද්ද වෙන්න පක්ෂයට හම්බ වෙච්ච එකම මන්ත්‍රීකමට පැරදිලත් ඇවිල්ලා ඉඳගෙන ඉන්න UMP නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා විශ්වාස භංගය කැබිනට්ටුවටම ගේන්න ඕන කියලා විපක්ෂයට තිබ්බ දශමික විශ්වාසෙත් නැත්තටම නැති වෙලා ගියා. යෝජනාව ඉදිරිපත් කරපු මන්ත්‍රී මරික්කාර් යෝජනාව නැතුවම කතා කරපු එකනුත් විපක්ෂයේ නොහැකියාව හොඳටම පෙනුණා. තුනෙන් දෙකක් තියෙන ආණ්ඩුවක් මේ වගේ සිල්ලර වැඩවලින් හොල්ලන්න බැහැ කියලා විපක්ෂයට නොතේරීම විපක්ෂයේ සිඟිතිකම හොඳටම පේන දෙයක්. දේශපාලනයේ සිඟිති ආතල් ගත්තොත් වෙන්නේ තියෙන ඡන්ද ටිකක් නැති වෙලා අර JVP සහෝදරයන්ට වුණා වගේ 6-3ට බස්ස ගන්න එකයි. එහෙමත් නැත්නම් 6-5ක බලයක ආණ්ඩු කරපු UMP පෙරේතයා පොළවේ ගැහුවා වගේ එකම එක මන්ත්‍රීකමකට වැටෙන එකයි. මොකද දැන් අපේ රටේ මිනිස්සුන්ට ওই සිංගිති ආතල් වහකදුරු වෙලා තියෙන්නේ. දැන් ඕනේ ඇඟට දැනෙන දේශපාලනයකටත් වඩා එහා ගිය හොඳ පරිපාලනයක් තියෙන ක්‍රමයක්. අන්න ඒ ක්‍රමය තමයි දැන් රටේ ඇතිවෙගෙන එන්නේ. මොන ප්‍රශ්න ආවත් රටේ ප්‍රශ්න අමතක කරන්නේ නැති මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරලා දාන්නේ නැති දැක්ම මොකක්ද කියලා හරි දැක්මකින් වැඩ කරන පරිපාලන දේශපාලනයක් තමයි අපේ රටට ඕන වෙලා තිබ්බේ. අන්න ඒ ඕනකම තමයි 69 ලක්ෂයක් ඉෂ්ට කරේ. ඒ උමනාව තමයි 3-2ක ආණ්ඩු බලයක් අරන් දුන්නේ. හෙට දකින પરම්පරාව ඉල්ලන්නේ සිංගිති ආතල් දෙන දේශපාලනයක් නෙවෙයි. බොරුවට කෑමොර දෙන ගිරිය පුප්පන් දඟලන සෙන්කෝලයේ උස්සන්න වලිකන විපක්ෂයකුත් නෙවෙයි. ආණ්ඩුවක් වැරදිපාර යනවනම් හරිපාර යන්න ඕනේ ඇජෙන්ඩා එක පෙන්වන්න පුළුවන් දැක්මක් දෙන්න පුළුවන් ගැම්මක් තියෙන විපක්ෂයක් තමයි අද රට ඉල්ලන්නේ. හැබැයි ඉල්ලුවත් ලැබිලා නැත්තේත් ලැබෙන්නේ නැත්තේත් මේ උන්දලගෙන් ඒකම විතරයි. පාර්ලිමේන්තුව දෙවනත් වෙන්න කැමර දීපු චමින්ද විජේසිරිත් හරින් ප්‍රණාන්දුත් ඡන්දෙ දෙන්න ආවෙ නැත්තේ මොකද කියන එකෙන් උන්දලා මොකක් හරි දෙයක් තේරුම් අරගෙනද කියලාත් සැකයි. මොන පැත්තේ හිටියත් කවුරු හරි හරි පැත්තට පුනරුත්ථාපනය වෙනවනම් ඒකත් හොඳ දෙයක්. විශ්වාස බංගයෙන් දින්නේ ඇමති ගම්මන්පිල විතරක් නෙවෙයි, ඒකෙන් දින්නේ මුළු ආණ්ඩුවමයි. සමගියක් නෑ වගේ පෙනුනට පෙන්නුවට ආණ්ඩුව ඇතුලේ සමගිය ඕනෑමටත් වැඩිය තියෙනවා කියලා ඡන්ද 152ක් වැටෙද්දිම කාට කාටත් හොඳටම පේන්නේ නැති. හැබැයි තින් 3-2ක බලයක් තියෙනවා කියලා ආණ්ඩුවත් හිතුණු දේවල් කරන්න ගියොත් නම් ඒකත් හොඳ වැඩක් වෙන්නේ නැහැ. මොකද ජනාධිපතිතුමාට දැක්මක් තියෙනවා. සමස්ත ආණ්ඩුවටම යන්න ඕන ඉලක්කයක් තියෙනවා. අන්න ඒ ඉලක්කය ජනාධිපතිතුමාට තනියෙන් දිනන්න අමාරුයි.
ඒකට ආණ්ඩු පක්ෂයේ ටීම් එකම එකට ඉන්න ඕනේ. ඒ ටීම් එක එකට ඉන්න වැඩේ විපක්ෂය එක්කහු වෙලා අද තවත් හොඳට කරලා දුන්නා. දැන් තියෙන්නේ මැච් එක ටෙස්ට් එකක් වුණත් 2020 කියලා හිතාගෙන හරියට බැට් කරන එකයි. ජනාධිපතිතුමා ඊයේ පැහැදිලිවම කිව්වා එතුමගේ දැක්ම ප්‍රතිපත්තිය ඉලක්කය ජයගන්න තව අවුරුදු 8ක්ම තියෙනවා කියලා. ඒ අවුරුදු 8 ඇතුලේ ඒ දැක්ම යථාර්ථයක් වෙයි කියලා අපි කාට කාටත් ලොකුම ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අන්න ඒකට හයිහත්තියක් වෙන්න විපක්ෂයකුත් තියෙනවා. ආණ්ඩුව ඇතුලේ පොඩි පොඩි කචල් කියලා දැනුණු ගමන්ම කරගන්න තියෙන්නේ එකම එක දෙයයි. විපක්ෂයට කියලා විශ්වාසභංග දෝෂාභියෝග ගෙන්න ගන්න එක විතරයි. මොකද එහෙම වෙනකොට ආණ්ඩුවේ විශ්වාසය තවත් වැඩි වෙනවා විතරක් නෙවෙයි. ආණ්ඩුවේ සමගියයි ශක්තියයි දෙකම තව තවත් තර වෙනවා. අදත් විපරම පිටපත සුධර්මන් රදලියගොඩගෙන්